එකමත් එක කාලෙක එක කුඩා ගම්මානයක කඳු මුදුනක කුටියක් තුල ජීවත් වුණා ඉතා මහලු සෙන් භික්ෂුන් වහන්සේ නමක්. ඒ භික්ෂුන් වහන්සේ ඉතාමත්ම ප්‍රසිද්ධයි. උන්වහන්සේගේ තිබුණු ප්‍රඥාවට සහ දැනුමට ඒ වගේම ජීවිතයට ලබා දෙන ඉතාම වටිනා උපදේශවලට. ඉතින් ඔන්න එක දවසක් තරුණ වයසේ පසුවන හැටි දැඩි තරුණයෙක් මේ භික්ෂුන් වහන්සේව හොයාගෙන ආවා. ඔහුට අවශ්‍ය වුණා මේ විශ්වයේ තියෙන රහස් ගැන දැනගන්න. ඒ වගේම ඔහුගේ ජීවිතයේ මේ දක්වා සිදු කරනු ලැබූ ඉගෙන ගැනීම බොහොමයක් කරුණු තමාට හරියාකාරව වටහා ගැනීමට නොහැකි වීම ගැන ඔහුට හේතු විමසා බලන්න අවශ්‍ය වුණා. ඔන්න ඉතින් මේ තරුණයා මේ භික්ෂුන් වහන්සේ ළඟට ඇවිල්ලා උන්වහන්සේට වැඳලා ඉතාම සංයමයෙන් පවසා සිටියා. ස්වාමීනි, මම බොහෝ දුරක් දවස් ගණනාවක් තිස්සේ ඇවිදගෙන තමයි මෙතනට ආවේ. මට අවශ්‍යයි ඔබ වහන්සේගෙන් දැනගන්න මේ විශ්වයේ පවතින රහස්. ඒ වගේම මා ඉගෙන ගන්නා ලබන කරුණු එකවර මාහට අවබෝධ නොවීමටත් මතක තබා ගැනීමට නොහැකි වීමටත් ඒ වගේම මා විසින් සිදු කරගෙන යනු ලබන භාවනා කටයුතු වලින් නිසි ප්‍රගතියක් මාහට නොලැබීමටත් හේතු මොනවාද කියන කාරණාව මා කෙරේ අනුකම්පා කරලා මට ඒ සඳහා අවශ්‍ය උපදෙස් ලබා දෙන්න ස්වාමීනි කියලා මේ තරුණයා ඉල්ලා සිටියා. ඉතින් මේ සෙන් භික්ෂුන් වහන්සේ පද සිනහාවක් පාලා මේ තරුණයාට ආරාධනා කළා පැත්තකින් ඉඳගන්න කියලා. මේ භික්ෂුන් වහන්සේ කෝප්ප දෙකක් තමන්ගේ අත් දෙකට අරගෙන මේ දෙකටම වතුර පිරවුවා. ඊපස්සේ මේ භික්ෂුන් වහන්සේ මේ තරුණයාට මේ කෝප්ප දෙකෙන් එක කෝප්පයක් දුන්නා. දීලා ඉතා සියුම් හඬින් පවසා සිටියා, තරුණයා සිතන්න, ඔබ අතේ තියාගෙන ඉන්නවා වතුර කෝප්පයක්. නමුත් ඔබට ඉතාම උවමනායි තේකක් බොන්න. ඔබට මේ කෝප්පයෙන් තේ පානය කරන්න අවශ්‍ය වෙනවා. නමුත් පවසන්න මාහට, ඔබ තේ පානය කිරීමට ප්‍රථමයෙන් කුමක්ද සිදු කරන්නේ? ඉතින් මේ තරුණයා කල්පනාවට වැටුණා. පසුව ඉතා විශ්වාසයෙන් පිළිතුරු දුන්නා, මම මුලින්ම මේ කෝප්පේ තියෙන වතුර ටික හලලා මේ කෝප්පෙටම තේ එකක් පුරවන්න පටන් ගන්න ඕනේ. ඊට පස්සේ මගේ තොල් දෙක ගාවට මේ කෝප්පේ ගන්න ඕනේ. තේ ටිකක් තොල ගාලා බලන්න ඕනේ. භික්ෂුන් වහන්සේ හිස නමා තරුණයාගේ පිළිතුර අනුමත කළා. ඔව් තරුණයා, ඔබේ පිළිතුර හරියටම හරි. නමුත් ඔබ කුමක්ද සිදු කරන්නේ? ඔබේ කෝපය දැනටමත් පරණ තේකකින් සම්පූර්ණයෙන්ම පිරීලා තිබ්බොත් කියලා නැවතත් මේ භික්ෂුන් වහන්සේ මේ තරුණයාගෙන් අසා සිටියා. තරුණයා එසැණින් පිළිතුරු දුන්නා, මං ඒ පරණ තේ එක විසි කරනවා. මේ කෝපේ ගෑවිලා තියෙන පරණ තේ පවා පිරිසිදු කරලා මේ කෝප්පය සම්පූර්ණයෙන්ම හිස් සහ පිරිසිදු කරගන්නවා. ඊට පස්සේ මේකට මම අලුත් තේකක් පුරවගෙන මම ඒක පානය කරනවා යනුවෙන් තරුණයා පිළිතුරු දුන්නා. ඉතින් භික්ෂුන් වහන්සේත් එය හිස සලා අනුමත කරා. ඉන්පසුව උන්වහන්සේ ප්‍රකාශ කරා, ඔබට අලුත් පිරිසිදු තේකක් පානය කිරීමට අවශ්‍ය නම් මේ කෝප්පේ තියෙන පරණ දේවල් ඔබ අයින් කර යුතු වෙනවා. එය හිස් බවට පත් කළ යුතු වෙනවා සහ ඔබේ පිරිසිදු කළ ගත යුතු වෙනවා. අන්න ඒ වගේම තමයි ඔබේ සිතත්. ඔබට යම් කිසි දෙයක් අලුතින් වටහා ගැනීමට අවශ්‍ය නම්, නිවරදිව ඉගෙන ගැනීමට අවශ්‍ය නම්, හරියටම තේරුම් ගැනීමට ඔබට අවශ්‍ය නම්, ඔබේ සිතේ පවතින ඔබේ පරණ දැනුම ගැන තියෙන මාන්නය සම්පූර්ණයෙන්ම ඔබ දුරු කරගත යුතු වෙනවා. ගුරුවරයා යම් කිසි දෙයක් උගන්වන විට, මම දන්න දෙයක් මේක, මම මේක කලින් අහලා තියෙන දෙයක්,
කියලා මාන්නේ ඇති කරගෙන ඔබට යමක් වටහා ගැනීමට අලුත් දෙයක් ඉගෙන ගැනීමට ඇති හැකියාව අඩු කර නොගන්නා ලෙස උන්වහන්සේ මේ තරුණයාට උපදෙස් දුන්නා. ඔබට යමක් තේරුම් ගැනීමට අලුතින් වටහා ගැනීමට තියෙන ප්‍රධානම බාධාව තමයි ඔබේ සිතේ මේ අවස්ථාවේ විවිධ දේවල් කෙරේ පවතින ආශාව. අලසකම ඔබ කරගෙන යන වැඩපිළිවෙල ගැන ඔබේ සිතේ ඇතිවන සැකය සහ අන් අය සමග සසඳා බැලීම හේතු කොටගෙන තමා ගැන තමාගේ වැඩපිළිවෙල ගැන ඇතිවන සැකය වගේම තමා ගැන ඇතිවන කලකිරීම සහ තරහව සහ ඔබේ සිතේ පවතින මාන්නය කියන මේ කාරණා. ඉතින් ඔබ අලුතින් යමක් වටහා ගැනීමට සහ හොඳින් එය මතක තබා ගැනීමට නම් මෙන්න මේ කියන දේවල් වලින් ඔබේ හිත පිරිසිදු කර ගන්න ඕනේ. සම්පූර්ණයෙන් ඔබේ හිත හිස් කර ගන්න ඕනේ. මෙන්න මේ කියන දේවල් ඔබ පාඩමකට සවන් දෙන මොහොතේ తాවකාලිකව හෝ ඔබගේ සිතේ සම්පූර්ණයෙන්ම ඉවත් කරගත යුතු වෙනවා. ඔබට මේ පාඩම හරියාකාරව වටහා ගැනීමට සහ මේ පාඩමේ තියෙන සියුම් තැන් පවා ඔබට තේරුම් ගැනීමට නම් මේ මා විසින් සඳහන් කළපු දේවල් හරියට කෝපයක රැඳිලා තියෙන පරණ දේ එකක් වගේ. පරණ දැනුම ගැන ඔබේ සිතේ පවතින මාන්නය, අලසකම ආදී උනේ සියලුම කුණු ඔබ සෝදා ඉවත් කර විට ඔබට අලුතින් දැනුම ගවේෂණය කිරීමට සහ වටහා ගැනීමට හැකි වෙනවා, පහසු වෙනවා. ඉතින් මේ උපදෙස් හරියටම පිළිගත් සහ පිළිපැද්ද මේ තරුණයා ඔහුගේ තිබුණු අඩුපාඩු හඳුනගෙන ඔහුගේ අධ්‍යාපන කටයුතු වලින් සහ අධ්‍යාත්මික කටයුතු වලින්, ඒ කියන්නේ භාවනා කටයුතු වලින් ඉතාම සාර්ථකත්වයට ඔහුපත් වෙනවා. ඉතින් මෙතනින් මේ කතාව ඉවරයි. නමුත් මේ කතාවෙන් අපිට අපේ ජීවිතවලට ගන්න ගොඩාක් දේවල් තියෙනවා. විශේෂයෙන්ම ඔබ යම්කිසි දෙයක සාර්ථකත්වයටපත් වෙන්න ඔබ ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන ශිෂ්‍යයෙක් නම්, වැඩිහිටියෙක් නම් හෝ ඔබ කවුරු වුණත් ඔබට යම්කිසි දෙයක් හොඳින්ම වටහා ගැනීමට සහ ඒ දක්ෂයෙකු බවට පත්වීමට අවශ්‍ය නම් ඔබ නිහතමානී විය යුතුයි. ඔබගේ දැනට පවතින දැනුම ගැන ආඩම්බර වීම සහ මාන්නය ඇති කරගන්නේ නැතුව කවුරු හෝ කියන අකුරක් අකුරක් ගානේ, වචනයක් වචනයක් ගානේ, ගුරුවරයා හෝ යම් කිසි වෙනත් පුද්ගලයෙක් හෝ යම් කිසි දෙයක් ඔබට කියලා දෙන්න උත්සාහ කරනවා නම් ඔබ ඒට හොඳින් සවන් දෙන්න ඕනේ. ඔබේ පරණ දැනුම ගැන තියෙන මාන්නය සම්පූර්ණයෙන්ම ඔබේ හිතින් අයින් කරගන්න ඕනේ, ඉවත් කරගන්න ඕනේ. ඔබ හොඳටම දන්න දෙයක වුණත්, හොඳටම දන්න විෂයක වුණත් ඔබට හොඳින්ම සවන් දීගෙන සිටියොත්, ඔබ සැබවින්ම ඒ වටහා ගැනීමට උත්සාහ කළොත් යම් කිසි දෙයක් ඔබට උගන්වන දේ ඔබටම වැටහෙවි. ඔබ දැනගෙන හිටපු දේ පවා ඔබ නොදන්න දේවල් තියෙනවා කියලා සහ ඔබ අවබෝධ නොකරගත් දේවල් තියෙනවා කියලා. ඔබ එය ඉගෙන ගන්න යම් කිසි කෙනෙක්ගෙන් ඒ අහන්න ඔබට වැටහෙන්න ගන්නවා. මේ මම හොඳටම දන්නවා කියලා හිතන් හිටපු දේ මම නොදන්න කරුණු මෙච්චර තියෙනවා සහ මට මේක මෙච්චර කල් තේරිලා නැහැ මං හිතන් හිටියේ මෙහෙමයි. නමුත් මේක මේ වගේ දේකුත් තිබිලා තියෙනවානේ. මේ ගාන මේ විදිහට හදන්න පුළුවන්. අන්න ඒ වගේ ඔබ උඟා දේවල් බොහෝ දේවල් වටහා ගන්න පටන් ගන්නවා, තේරුම් ගන්න පටන් ගන්නවා. ඔබට ගැඹුරු අවබෝධයක් ලැබෙනවා ඕනම විෂයක, ඕනම කරුණක. ඔබ ඔබේ තියෙන මාන්නය දුරු කරගෙන ඉතාම නිහතමානීව ඔබට උගන්වන කාරණා ගැන අවධානය යොමු කරගෙන සිටියොත්, ඉතින් අන්න ඒක නිසා ඔබේ හිතේ මා විසින් මේ සඳහන් කළ මේ සෙන් භික්ෂූන් වහන්සේගේ කතාවේ ගැබ් වෙලා තිබ්බ ඒ වටිනා කරුණු ඔබේ හිතෙන් ඔබ අයින් කරගත යුතු මේ කුණු, ඒ අපද්‍රව්‍ය ඔබ ඉවත් කරගන්න. කම්මැලිකම, මාන්නය, තරහව, ඔබේ සිතේ තියෙන නොසන්සුන්කම කියන මේ කරුණු කාරණා ඉවත් කරගෙන කොටින්ම කියනවනම් පංච නීවරණ
බුදුරජාණන් වහන්සේ පවා දේශනා කරලා තිනේ පංච නීවරණ ඔබ ඔබේ සිතෙන් යටපත් කරගත් විට తాවකාලික හෝ ඔබ පාඩමකට සම්බන්ධ වෙන අවස්ථාවේදී හෝ විතරක් හෝ ඔබ ඔබේ පංච නීවරණ යටපත් කරගත් විට ඔබට ඕනම කරුණක් ඔබට කලින් නොවැටහුණු දෙයක් වුණත් ඔබට වටහා ගැනීමට තීරුම් ගැනීමට සම්මතක තබා ගැනීමට ඉබේම ශක්තිය ලැබේ. ඉතින් ඔබට තෙරුවන් සරණයි. ඔබට ජය වේවා.